මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිකනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ සහ මහනුවර මහනගර සභාවේ නගරාධිපති කේසර සේනානායක යන මහතුරුන් විසින්. අනුතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා දළදා සමිඳුන් වැඳ පුදා කින ආශිර්වාද ලබා ගත්තා. මැති ඇමතිවරුන් කීප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සියලු පක්ෂ එකතු කරගත් ආණ්ඩුවක් තුළින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම එකම අරමුණ බවයි. සර්වපාක්ෂික රජයක් සම්බන්ධව බොහෝ විට දැන් මේ අදහස් ප්‍රකාශ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් සියලුම පක්ෂවලට මේ වෙනිට ආරාධනා කරලා තියෙනවා ඔබතුමාලගේ රජය සමග එක්ව කටයුතු කරන්න කියලා ලිඛිතව හෝ වාචිකව හෝ සාකච්ඡාවකින් ආරාධනා කරලා තියෙනවා. සාකච්ඡා කිරීමට පක්ෂවලට ආරාධනයක් මේ වෙන විට ජනාධිපතිතුමා යැවීමට කටයුතු කරමින් සිටිනවා. තුන්වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරන සැසිවාරයේද යළිත් එය ප්‍රකාශයට පත් කරයි. මෙතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිපටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්කිරි මහා විහාරස්ථානයේ වෙත ගොස් අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේද බැහැදුටුවා. රුසියාව චීනය විශේෂයෙන් ආධාර සහයෝගය හා ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමදී ශ්‍රී ලංකාවට ලබා දී හැකි සහනදායී තත්ත්වයන් ගැන යම් කිසි සහයෝගයක් පවතින වලනේ හැම පක්ෂයකටම වෙනම මතයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ පක්ෂයක් හැටියට මෙන්ව සිටින පාර්ලිමේන්තුවේ පක්ෂවල අය මන්ත්‍රීවරු 100% එකතු කරගෙන යන ක්‍රමයක් පිළිබඳව හිතන්නට අමාරු. ඊට වඩා ඉතින් හිතපු ජනාධිපතිතුමාත් උත්සාහ දැරුවා සියලු දෙනා එකතු කරගත්ත ක්‍රමයක් සකස් කරගන්නට සාර්ථක වුණේ. වර්තමානයේදී මේ ජනාධිපතිතුමන් තෝරා ගැනීමේ කාර්යයේදී යම් යම් පිළ වශයෙන් බෙදෙන බවක් පේනවා. ඒවා ඉතින් මේ වෙලාවට පමණක් සීමා වෙලා ඊට පසුව අපි කවුරුත් රට වෙනුවෙන් හිතමුයි කියන තැන එකතු වෙනවා නම් මං හිතන්නේ කාටත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. සියලු දෙනාම එකතු කරගන්න බැරි නම් බහුපක්ෂ සහිත ආණ්ඩුවක් කරා යනව අර වෙන විසඳුමකුත් නැහැ වාගේ කියලා අපට හිතෙනවා. මහජන දීපල, පොදු දීපල, රාජ්‍ය දීපල, පෞද්ගලික දීපල පුච්චර විනාශ වුණා. ඒවා ඉතින් කවුරුවත් මේ ශිෂ්ට සම්මත ලෝකයේ හොඳයි කියලා කියන්නේ නැහැ. නමුත් ඉතින් ඒ ආවේගත් එක්ක ඒවත් ක්‍රියාත්මක වුණ බව තමයි පේන්නේ. ඉතින් හුඟක් සංවේදී වෙන්නට වෙනවා මේ ජීවන ගැටලුවට.